අද අපි පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි මේ වන විට යුක්‍රේන යුදභූමියේ ඉතාමත් උණුසුම් කලාප කිහිපයක් නිර්මාණය වෙමින් පවතින්නේ. එයිනුත් මේ මොහොතේ ඉතාමත් ප්‍රබල ප්‍රහාර සිදු කරමින් රුසියානු හමුදා වේගෙන් ඉදිරියට දෙන ස්ථානයක් තමයි ඩොනෙට්ස් කලාපයේ මරින්කා නගරයේ බටහිර කලාපය. ඔබට පෙනෙනවා ඇති රුසියානු හමුදාව මරින්කා නගරයේ බටහිර කලාපයෙන් දිශාවන් තුනක් ඔස්සේ වේගෙන් ඉදිරියට ගමන් කරන ආකාරයයි. මරින්කා නගරයට කිලෝමීටර් 20ක් දුරින් පිහිටි කුරකෝවේ නගරයේ තාප විදුලි බලාගාරයක් තුළ පවත්වාගෙන ගිය යුක්‍රේන ආයුධ ගබඩාවක් වෙත රුසියානු භටයන් විසින් ග්ලයිඩ් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා තිබෙනවා. ප්‍රහාරයෙන් ආයුධ ගබඩා පුරා විනාශ වී බලාගාරයේ කොටසක්ද සම්පූර්ණයෙන් විනාශ වුණා කියලා තමයි රුසියානු හමුදා දර්ශන උදාහරණෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. දෙවැනි අප්ඩේට් එක තමයි අද උදෑසන කාලයේ යුක්‍රේන අගනුවර හඳුනාගත් ඉලක්ක රැසක් වෙත රුසියානු හමුදා මිසයිල් ප්‍රහාර 31ක් එල්ල කරලා තිබෙනවා. යුක්‍රේනයේ කියව් නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ ප්‍රකාශ කරන්නේ ප්‍රහාරය සඳහා රුසියාව විසින් බැලස්ටික් මිසයිල් සහ ක්‍රූස් මිසයිල් භාවිත කරලා තිබුණා කියලා. ප්‍රහාරයෙන් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තවත් 20කට වැඩි ප්‍රමාණයක් තුවාල ලැබුවා කියලා තමයි වැඩිදුරටත් ප්‍රකාශ කරලා තියෙන්නේ. කෙසේ වෙතත් වාර්තා වෙන හානි ප්‍රමාණය ඉහළමෙන් තියෙනවා කියලා තමයි ප්‍රකාශ කරන්නේ. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.